අපි අසුරු කරන්නේ මව මැවෙන එකක් චිත්තයක්. එහෙමයි. එතකොට එතන මේ අපි දකින්නේ කොහෙවත් නැහැ කියන්නේ ඔන්න ඕකයි. එකයි සම්භූත වෙනවා කියලා බුදුන් වහන්සේ වචනේ දැම්මේ. හේතුන් පටිච්ච සම්භූතා කියලා කිව්වේ ඒකයි. හේතු භංගා නිරුද්ධති කිව්වේ ඒකයි. මේ දැන් ඇස් දෙක අරනකොට ලෝකේ මැවෙනවා, ඇස් දෙක වහනකොට ලෝකේ නැහැ කිව්වේ ඒකයි. බල්ලා පොකුණට එබෙනකොට බල්ලෙක් පේනවා, ආයි බල්ලා එළියට එනකොට බල්ලෙක් නැහැ. ඔය ඔක්කොම තියෙන එකම කතාව. මේක සබහදාම මේක හොඳට ධර්මයේ හොඳට දකින්නකොට මේකේ ශබ්ද නැති වෙලා, වර්ණ නැති වෙලා, අර මේ භූමියෙන් මිදිලා, මේ කාම භූමියෙන් මිදිලා, අපි කියන්නේ කාම භූමියේ සිතකයි කියලා. මේ සේරම සිතක, කාම භූමිය, අරූප භූමිය, සේරම සිතක තියෙන්නේ. ඒක එළිය කතාවක් නැහැ. ඒක මේ සිත තුළින් දකින්න, රෝහිතත් සිත තුළින් දකින්න කියලා කියන්නේ. ලෝකේ බාහිරින් හොයන්න එපා රෝහිතත් කියන්නේ ඒකයි. මේක ඊටත් වැඩි අප සංකාරවත් නැහැ එළියේ. ඕක ගොඩක් අයට තේරෙන්නේ නැහැ මොනවද මේ සංඛාර කියලා. සංඛාර කියන්නේ මේ චිත්ත ස්වභාවයක්මයි. ඒකමයි. ඒ කියන්නේ දැන් වචී සංඛාර කිව්වත්, අපි මනෝ සංඛාර කිව්වත්, කාය සංඛාර කිව්වත් මේ සේරම ආත්මයක් වගේ දැනෙනවා නම් තමයි සංඛාරයක් වෙන්නේ. දෙයක් වගේ දැනෙනවා නම්. දැන් ওই සංඛාර කියන එක මේ කතාවේ ලොකු මාතෘකාවන්නේ. සබ්බේ සංඛාර කියන එක. මේ සබ්බේ සංඛාරා කියන්නේ මේ ආත්මයක් කියලා දෙයක් කියලා දැනෙනවා නම් ඒක සංඛාරයක්. සංඛාරයක්. ආදරේ අහස මනෝ සංඛාරයක්. ඉරිසියාව මනෝ සංඛාරයක්. වෛරේ මනෝ සංඛාරයක්. ඉතන කෙනෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා. කවුද ඉරිසියා කරේ? කවුද එහෙනම් ආදරේ? මේ කොහෙද ආත්මයක් තියෙන්නේ? ශබ්දවල ආත්මයක් තියෙනවද? වර්ණවල ආත්මයක් තියෙනවද? ඒකයි අහන්නේ මහණෙනි. ඇස අහන්නේ ඒකයි. ඇස නිත්‍යද අනිත්‍යද කියලා. අනිච්චම් බන්තේ. ඒ කියන්නේ ඇස කියන්නේ මේ අසින් රූපයක් තියෙනවා. ඒ රූපවල කොහෙන්ද? දැන් දිත්තේ දිත්ත කියනකොට, සුතේ සුත කියනකොට මේ ශබ්ද වර්ණවල ආත්මයක් නැහැ. ඊට පස්සේ බුදුන් වහන්සේ අහන්නේ, "ඒ අනිත්‍ය නම් දුක සප දුක්ඛම් බන්තේ. මහණෙනි ඇස අනිත්‍ය නම් දුක නම් ආත්ම වශයෙන් ගත හැකිද?" ඕකමයි ප්‍රශ්නේ. බුදුන් වහන්සේ රූපානිච්චතෝ අනිච්චතෝ ඒත් අහන්නේ ඕකමයි. සායෝකේ ඉන්නකතරෙන් නම් දැන් මොනවා කතා කරන්නේ? මේක අපිට ඇතුලින් කෙනෙක් කතා කරලා අපිට එක්ස්ප්ලේන් එක ධර්මය තුල කතා කරනවා ස්කන්ධ කියලා. ස්කන්ධා කියලා. ඔය ස්කන්ධත් බාහිර නෑ. දැන් ඒ වුණාට අපේ බලන්න මේ ධර්මයේ පැහැදිලි කරන මේ පහ ප්‍රසිද්ධ ආවුදුරෝ රූපව බලන්න ස්කන්ධේ බාහිරෙන් කතා කරන්නේ. අටිසහූපාදේ බලන්න, සතර අතිපට්ඨානේ වඩනකොට බලන්න, කායනුපස්සනා වඩනකොට බලන්න, ඒත් බාහිරට යනවා. ඔය ඔක්කොම බාහිරෙන්, රූපේ බාහිරින් දකින්නේ. ඒ කාටවත් නිවන් වග හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව විනෙය ලෝකේ අවිද්‍යා දෝමනස්ථාන කායේ කායනුපස්සී විහෙරති කියලායි තියෙන්නේ. ලෝකයක් නැති බව දකින්නයි සතර අතිපට්ඨානේ වඩන්නේ. එහෙනම් ලෝකේ ඇත්ත කරගෙන සතර අතිපට්ඨානේ වඩලා කාටවත් නිවන් වග හම්බ වෙන්නේ නැහැ. බුද්ධ ධර්මයේ නැතුව සතර සතිපට්ඨානේ වඩනවා කිව්වේ ඒකයි. අද අපිට නම් කියන්න හොඳ නැති නිසා අපි කියන්නේ නැහැ. නමුත් අද මේ අපේ රටේ පිළිගත්ත, ඒ කියන්නේ විදර්ශනා ධූරය තුළ ඉහළින්ම මුදුනේම තියලා තියෙන කවුද? ඒ කවුරු හරි බලන්නේ ඒත් කියන්නේ ඕක ලෝකයේ ඇත්ත කරගෙන. අපිට ඒ ප්‍රාණින්ව තියෙන ආරණ්‍ය සම්භයතාවෝ තියෙක බාහිර නිමේ අවදාවත් ඒක නිසා මේ මෙතෙක් මේ ලංකා භූමියේ මේ ලෝකේ ඇත්ත කරගෙන මේ හතර හරිපත්තානේ හරි කායානුපස්සන හරි කිව්වනම් යාට නිවන වගේ හම්බ වෙලා නැහැ. මේක හරි පුදුම කතාවක්. එතකොට මේ ස්කන්ධා කියන එක, ස්කන්ධ කායා කියන එක, ඒ කියන්නේ අපිට ආත්මයක්, සත්වේ, පුජ්‍යලේ ඕනම දෙයක් කියන්නේ මනෝවිඤ්ඤාණය. එහෙනම් ස්කන්ධ ඒ කියන්නේ එළිය තියෙන එකක් නෙමෙයි. එහෙමයි. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒකයි කනිච්චම් බන්තේ. ඉතින් මේක අවිලා ලොකු කතාවක් මේක. මේ ස්කන්ධ ඒ කියන්නේ මේ සංඛාර අපි හිතුව කාය සංඛාර අපි ගමු. කාය සංඛාර අපි හිතමු දැන් ඕනම දෙයක් අපි හිතමු පොතක් බලනවා, එවිදිනවා, වැඩ කරනවා ඕනම දෙයක් අපි ගමු කාය සංඛාර කියලා. ඒකත් චිත්තයක්. එහෙමයි. ඒකත් චිත්තයක්. දැන් මේ කවුද ඇවිදින්නේ? මමනේ. දැන් කෙනා ආත්මයක් මේ ආත්මය නිරූපණය කරනවා. ආත්මය පෝෂණය කරනවානේ.
මේ මම ඇවිදිනවා, මේ මම කනවා බොනවා, මේ මම කතා කරනවා, මේ මම හිතනවා. ඔය තුනම එන්නේ සංඛාරා ගොඩේ. සබ්බේ සංඛාරා අනිච්චා කියන කොට සියල්ලම සිත තුලින් දැකලා එයා මිදෙන්නේ. ආත්මයක් නැති බව දකින ධර්මයක්. අනාත්ම ධර්මයේ දකින තාක්කල් අනාත්ම ධර්මයේ පිරිසිදු කරගන්න මේ පොත් කොච්චර කියවුවත් කමන්නේ. දකිනවා නම් ඒ සත්‍ය වටිනවා. ඒ ඒ එතන යට දැනෙනවා නම් කෙනෙක් ආත්මයක්. ඒ තියෙන සංඛාරවල ඕනම දෙයක යාගෙන් අහන්න ඕනම කෙනෙක්ගේ ඒ දැනෙනවද කෙනෙක් පුජ්‍යලෙක්? ඒ ආත්මයක් දැනෙනවද? ඒ ආත්ම සංඥාවකද එයා බලන්න කතා කරනකොටත් එයා කතා කරන්නේ මේ මම ගාත කිව්වා, මේ මම බුදුන් වැඳා, මේ මම මේ මොනවා හරි මෛත්‍රිය වැඩුවා, මොනවා හරි ඕනම දෙයක් කියනවනේ. මේ මම මේ මෙත්තානුස්සතිය වැඩුවා, බුද්ධානුස්සතිය වැඩුවා කියලා නම් ඒ ඉන්නේ තාම සංකාරේ. ආත්මය තුල ඉන්නේ ඒ වන්දින කෙනෙක් කියනවා. අනාගත ඉතිපතර වහන්සේගේ දේශනා ක්‍රම සඳහන් වෙන්නේ මහන්සි හදාගත්ත පාරුනේ, අපි පාරු හදාගෙන යන්නේ පාරොත් අයින් කරනවා කියන තැන අවසානේ. ඔව් මෙලින්නාස් ඒක අදහස් කරේ කොහොමද? මෙලින්නාස් මේ කියනවා. දැන් මට අදහස් වෙන්නේ දැන් අපි අන්තිමට ඒහා ධර්මියත් අතහරිනවනේ තනාරණා සංසාර ඉන්නේ. එතකොට සංඥාවක් මෙතන ධර්ම මාර්ගයේ අනේකත් සංඛාරය. එහෙමයි. ඒක තමයි එහෙමයි. ඒක තමයි සංඛාරය. ඒක තමයි මහණන්සේ කියුවේ. ඒක තමයි බුදුන් වහන්සේත් ඔය කියන්නේ පාරුව කරේ තියාගන්න එපා කියලා. එහෙමයි. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ කරන හැමදේම සංඛාරය. එහෙමයි. මෙතන අය කියන්නේ අසංකතය කියන්නේ එකම නිවන කියන්නේ අත්තම කිව්වොත් ආත්ම ස්වභාවයක් නැති ස්වභාවයකට එයා ඒ සත්පුජ්‍යල ස්වභාවයේ මිදිලා අවදිමත් ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒක සාන්දිටිකා, ඒක කවදාවත් වචනකින් කියන්න බෑ. හැම වචනයක්ම සංඛාරයක්. එහෙමයි. මේක සාන්දිටික වෙන්නේ අලුණු වගේ දැනෙන එකක්. මේ අසංකතය කියන නිවන ස්වභාවයේ ඒ නිවන ඒ කියන්නේ අවදිමත් ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒ අවදිමත් ස්වභාවයේ ආත්ම ස්වභාවයක් නැහැ. ඒකයි මේ සබහාදමට අවදිනවා කියවට ඒ හැම වචනයක්ම සංඛාරයක්. අත්‍තරම අපි නිවන ගැන මොන වචනෙන් කිව්වත් ඒක සංඛාරයක්. මේක සාන්දිටික ධර්මයක්. ඒ සාන්දිටික ධර්ම කවදාවත් පොතක ලියන්නත් බෑ කියන්නත් බෑ. එහෙමයි. වාක්‍ය නැහැ. ඒක සාන්දිටික අකාලික ඒපස්සික ඕපනයක ප්‍රත්‍යඋප්පන්න ධර්මයක්. එහෙමයි. කාලයක් තියෙන්නේ. කාලයක් නැහැ. ඒ දෙයක් තිබ්බොත් තමයි ওই කාලයක් තියෙන්නේ, අන්තයක් තිබ්බොත්. දෙයක් තියෙන්න ඕනේ ඒක කලින් තියෙන්නත් දැන් තියෙන්නේ. දෙයක් තිබ්බා මට. අපිට දැන් අර වැඩක් කළා මේක කළා මේක කළා ඊනකට මේ වැඩේ ඊනකට මේ වාසිය ඉතිවද දැන් එහෙම නෑ ආරණාත. ඕන වෙලාවක් ඕන ඉහිමයි. හැබැයි මෙහෙනින් අහසට මේ දැන් පිරිසිදු කරපු දේ තමයි මේ සංඥාවේ කතාව මොකද්ද කියන්නේ. සංඥාව මේක තමයි අකෝපචේතු විමුක්තිය මේ තමයි. මේ අපිට යමකට කම්පණය වෙනව නම් ප්‍රායෝගිකව ඒ ආත්මය ඒ ආත්මයක් තියෙනවා එතන සංඛාරයක්. එහෙනම් එතන ඒ එතන තියෙන්නේ අපි ඉන්නේ ධර්මයෙන් පිට. එහෙනම් ධර්මයේ දකින්නවා කියන්නේ යථාභූත ඥානෙ තියෙනවා නම් අන්නේ සංඛාරය දකින්නවා. එහෙනම් අන්න සංඛාරය දැක්කොත් තමයි අන්න යට ඒකට ඒ කියන්නේ ඒකේ මිද චිත්ත විමුක්තියකටපත් වෙන්නේ. නැත්නම් එතන චිත බල ගැන්වෙනවා. ඒ කියන්නේ එතන ආත්ම ස්වභාවයේ ස්මතු වෙනවා. අනාත්ම ධර්මය හම් වෙන්නේ නැහැ. එහෙනම් යා යථාභූත ඥාණයෙන් සත්‍ය දකින්නවා කියන්නේ එහෙනම් ඒ අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ පදානස්කන්ධයේ මිදින සීලය කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ ආර්ය භූමිය කියන්නේ අන්න අනාත්මයේ හැමතිස්සම ආත්මය අතහැර හැර යන්නේ ආත්ම සංඥාවේ මිදි මිදි යන්නේ අද ඒකට සත්‍යට අවදි වෙනවා අන්න මොහොතට අවදි වෙනවා ඒ මොහොත කියන එක කාලයක් නෙමෙයි ඒ මොහොත කියන එක කිසිම සංඥාවක් නිමිත්තක් නිරූපණයක් නැහැ ඒ මුකුත් පේන්නේ නැතුව නෙමෙයි ඇහෙන්නේ නැතුව නෙමෙයි මේ අස කන දිව නාසයෙන් බලන එකකුත් නෙමෙයි මේක ධම්ම චක්‍රයට අසු වෙනවා මේ හැමතැනම එයාට දෙයක් වගේ දැනෙන කම් මෙයා මිදිලා නැහැ සංකතය කියන්නේ සකස් වෙන ස්වභාවය නිසායි දැනෙන්නේ මේ දැනෙන්නේ ආත්ම ස්වභාවයකින් හැම එකම ඒ කියන්නේ අර බම්බරේ කරකිනවා බලගෙන ඒ බම්බරේ වටිනාකමක් ඒ කියන්නේ බඹරෙට කිසිම බලයක් හම්බ වෙන්නේ නැහැ. ඒක ඇත්තටම කිව්වොත් මෙතන සම්පූර්ණයෙන්ම අර උපදි පටිනිස්සග්ගාවට එන්නේ. අර මේ මේ මේ
මේ තා සේරම අපිට ආරෝපණයක් ඇති කළ තියෙනවා මේ අනුසෝතය තුළ. බඹරයක් වගේ කරකවලා තියෙන්නේ. එහෙමයි. ආරෝපණයක් ඇතුළේ අපි ඉන්නේ. චිත්තාරෝපණේ. හබයි ඒක දේ වෙලා යනවා. ඒකයි නිත්‍යදන්ති විරාගන්ති නිරෝධන්ති පක්ෂසක් ගන්න පස්සේ කියන්නේ. ඒ උපදි පටිනි සග්ගාව දකින්න ඕන. එහෙමයි. ඒතං සාතං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමත කියන්නේ වෙනම ස්ටේජ් එකක්. එහෙමයි. හැබැයි සබ්බුපති පටිනි සග්ග කියන්නේ තවත් ස්ටේජ් එකක්. එහෙමයි. ඔය දෙක. ඒ කියන්නේ දැනුත් බඹරේ කරකැවෙනවා දැනුත් බඹරේ හැදෙනවා. හැබැයි ඒක බලගන්න වෙනවා. හැබැයි දැනුත් කරකෙන්නේ නැහැ සත්‍ය දකින්නවා කියන්නේ ඒකයි ඒතං සාන්තං ඒතං ප්‍රණිතං යද සබ්බ සංකාර සමත කියන්නේ. ඒ කියන්නේ දැනුත් එන එකෙන් ඒක සත්‍ය දකින්නවා. බලගන්නේ. ඔව්. හැබැයි මේ තාක් අපිට තියෙනවා බල ගැන්වුණු ස්වභාවයක්. එහෙමයි. ඉරක් තියෙනවා, හඳක් තියෙනවා. ඔය කියන්නේ ඒක තමයි. පඨවි ආපෝ තේජෝ වායු කියන අපේ දැනුමක් තියෙනවා. අර ධර්ම ප්‍රශ්න අහන්නේ ඒක දැනුම තියෙන හින්දානේ. එහෙමයි. ඒ කියන්නේ නිවන් දැක නැති නිසා. එහෙමයි. නිවන් දැකගොකේකට ප්‍රශ්න නැහැ ඉස්සල්ලා. එහෙමයි. ඉස්සල්ලාම කවුරුර කියනවා නම් නැහැ මට අහන්න නම් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ කියනවා නම් ඒකට අන්නේත් එක තව ටිකක් බැලුවා නම් හරි ධර්මයේ කතා කරමු. ඒයි ප්‍රශ්න නැත්ද කියලා අහන්න. නැහැ නේ නැහැ නේ කියලා කියනවා නම් ඒ ප්‍රශ්න නැති වෙන්නේ බෑ නේ කියලා කියනකොට එයා තවත් ඒක කියන උත්සාහ කරනවා නම් අන්නේ යාගාව යමක් අවබෝධය තියෙන්න ඉඩ තියෙනවා. ඒක කියන්න බෑ එයා දෘෂ්ටියක ඉන්නවද? හැබැයි දර්ශනේ එයාට අනාත්ම ධර්මය ගැන එයා කතා කරනවා නම් මෙතන ආත්මයක් නැහැ කියලා එයාට අපි කියන්න ඕනේ ආත්මයක් තියෙනවා කියලා. ඒ කොහොමද එහෙම කියන්නේ? අයි ආත්මයක් තියෙනවා නේ කියලා. එතකොට එයාම ඔප්පු කරන්න යනවා නම් ආත්මයක් නැහැ කියලා. ඒ කියන්නේ යාට ධර්මය. එතනමයි ආත්මය. එහෙමයි. එතකොට හරිතරණකට යනවා. ඔව් යාට ඒ කියන්නේ කොච්චර බලෙන්වත් කියන්න බෑ ආත්මයක් තියෙනවා කියලා. එයා බාර ගන්න නැහැ කියන්නේ. දැන් අපි නෑ නෑ ආත්මයක් තියෙනවා නේ කියනකොට එයා කිව්වොත් අවු ඒකත් ඇත්ත කියලා. ඒ කියන්නේ එයා තාම නෑ හරියටම වැඩි වෙලා නෑ. හරියටම අවබෝධයට පත් වෙලා නෑ. එයා කිසිම විදිහකින් බාර ගන්න නැත්තන් නෑ නෑ. ආත්මයන් නම් ඔය කොච්චර කිව්වත් මෙතන නම් අපිට මට මේ ධර්මයේ තුලත් මේ අවබෝධයේ තුලත් ප්‍රත්‍යක්ෂවත් දැනෙන්නේ නැහැ කියලා කියනවා නම් අන්න එයා ගොඩක් දිනුවා. එතනින් තමයි හොයන්නේ. මේක අනාත්ම ධර්මය. හැබැයි මෙතන ගොඩාක්ම වැදගත් ගොඩාක් හැට තේරෙන්නේ නැති එක තමයි ශබ්ද වර්ණ කියලා දෙයක් නැහැ කියන එක. මෙතන සංඥාවක් ගොඩක් ආයත ප්‍රතික්ෂේපලා විචාරනවාට පින්න දැන් මේ පිරිමහාන්සේ කියනවා කියනකොට අපර එහෙම ශබ්දයක් සුදු පාට අපි දකින්න ඒක මේ ශබ්දය වර්ණය දෙකක් නේද මෙතන තියෙන්නේ ඒක පිටවන්න අපිට චිත්ත තරංගය හැදෙන්නේ ওই ටිකමයි කියලා දෙන්නත් සාකම යනවා. ඔයි ඒ චිත්ත තර චිත්තේ කියන එකේ ශබ්ද වර්ණ නැහැ. ඕක තමයි ගොඩක් ඇයට තේරෙන්නේ නැත්තේ. එහෙමයි. ඒ කියන්නේ දැන් අපි දකින්නේ චිත්තයක්. වෙනද? චිත්තයක්. ආත්ම සංඥා. ඒකේ ශබ්ද වර්ණ නෙමෙයි තියෙන්නේ සිතුවිලි. එහෙමයි. ඒකයි සංඥාව කියලා මේකේ අවසානයේ සංඥාව සුකුම වෙනවා කියන්නේ. එහෙමයි. මේ සංඥාව ඇවිල්ලා අර සංඥා නෙමෙයි. අර ආයතන සංඥා නෙමෙයි. නෙමෙයි. ආයතන මේ සංඥාවෙන් හටගත්ත ආත්ම සංඥාවක් ඇතුළේ ඔය දේවල් තියෙනවා. මේසේ පුටු ඇඳන් දරු, ගෙවල් දරුවා කියලා අර වටිනාකමක් ආරෝපණයක් ඇතුළේ තියෙන සංඥාවක්. චිත්තයක් සිතුවිල්ලක් කියන්නේ සංකාරයක්. සබ්බේ සංකාරා කියන්නේ ආත්ම සංඥාවක් කියුවේ ඒකයි. සබ්බේ සංකාරා කියන්නේ හැමතිස්සම ආත්ම සංඥාවක්. එළිය තියෙන එකක් නෙමෙයි. ඒකයි මේ සබ්බේ සංකාර කවදාවත් එළියේ නැහැ කිව්වේ. ඒක ආත්ම සංඥාවක්. ඔන්න ධර්මයේ ගැඹුරම තැන. ආතවත් ඊට පස්සේ තර්ක කරන්නත් බෑ. මුකුත් කියන්න බෑ ඕක දැනගත්තට පස්සේ. ආ දකින්නවා මේ ආත්ම සංඥාවක් තමයි සබ්බේ සංඛාරා. එළිය තියෙන එකක් නෙමෙයි. මේ සංඥාව ඒකයි මේ පෙන්වුවේ මේ මෙහෙණින් වහන්සේට අර අංශ ස්වභාවයක් පෙන්නලා මේ ඒ අංශුයි මේ අංශුයි එකතු වෙලා වෙන අංශ ස්වභාවයක් හැදෙනවා. ඒක අරව වෙන් කරන්න බෑ කියලා. ඒක පෙන්වුවේ අර සංඥා මේ සංඥා කියලා. එතකොට මනසංච පටිච්ච ධම්මේසු කියන්නේ අන්න ධම්ම. මනසට වෙන මුකුත් නැහැ. මනසට ඔය ඇස කන දිව නාසය එළියට යන ඒවා නැහැ. මනස සිතුවිලි විතරයි ඇසුරු කරන්නේ. එහෙමයි. ඒකයි හීනේ ඇස් වලින් දකින්න එකක් නෙමෙයි කිව්වේ. හීනේ කවදාවත් වර්ණ නැහැ. හීනේ කවදාවත් ශබ්ද නැහැ. සිතුවිල්ලක් තියෙන්නේ. එහෙමයි. ඒ සිතුවිල්ල සංඥාවක්. අර අංශු කවලංගල හැදිච්ච එකක වර්ණ ශබ්ද නැහැ. එහෙමයි.
ඒකයි කිව්වේ දැන් චීස් කිරි කරන්න බෑ කියලායි. ආයි වර්ණ ශබ්ද හම්බ වෙන්නේ නැහැ සිතුවිලි වල. එහෙමයි. ඒතකොට මේ අපි අසුරු කරන්නේ එළියේ තියෙන වර්ණ ශබ්දයක් නෙමෙයි සිතුවිලි. නෙමෙයි. සිතුවිලි. සංඛාරා. සබ්බි සංඛාරා. ඒ කියන්නේ උපාදාය රූප කිව්වේ ඕකයි. උපාදාය රූප කොහෙවත් නැහැ. ඒක සිතුවිල්ල. මේ කාරි බුදුමයි. මේ ටික නම් මෙනින්හන්සට ඇත්තටම මේ ටික පෙන්වන්න ඕන කමක් තිබුණා. මොකද මේ දවස්වල යර දැන් ඉදිරිපත් වෙන දේශනා යනවනේ. ඒ මේ මේක මෙනින්හන්සට පැහැදිලි කරේ නැහැ කලින්. එහෙමයි. නමුත් දැන් ඒයත් එක්ක සාකච්ඡා කරලා ඒයට පැහැදිලි කරලා දානවා දැන් YouTube එකේ. එතකොට හැමෝම වහන්න ගන්නවා මේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට දැන් තප්පු තිප්පු වෙනවා. ඒ කියන්නේ කලින් අහපු ස්ටේජ් එකෙන් තවත් පල්ලෙහාට වඩියක් බහිනවා කියලා ආරයන් වහන්සේ පේනවාද? පාසට වඩියක් මේ කට්ටියව සේරම ඇදගෙන යනවා කියලා. නිවන ගාවටම ලඟ වෙනවා දැන්. එහෙමයි. දැන් නිවන නොදැක්කත් තා රුදු වෙන්නේ ඔය යන ඉතින්. ඒක ඒකයි ආරණාද. ඒ ආරණාව අපි කිස්සෝ ඔබහාන්තික කතා කරේ නිවනසර වශයෙන් අපි වෙන්නේ නැති. ඒක ඉතෝ ඔබහාන්තික දාලා තිබ්බේ නිවනස මඟ කරදී කියලා. ඒක ඒක තමයි යම්මක් ආරණාව කියන්නේ අපිට. මොකද මොකද තේරුනේ කිය. අපි දාපු එක තමයි ඒක කවුද කියනවා කියලා කතා කරලා තිබුණේ. මම අපි මහාදිස්ත්‍රික්ක මිනිස් මඟින් නේද කියලා. ඒක අර සාකච්ඡාවල මුලින්ම කතා කරපු මහණින් වහන්සේ තමයි මේ අහක් කතා කරන්නේ. එහෙමයි. ඉතින් අපි මඟින් වල දී කියලා ආරණාව දාලා තිබ්බේ ඒක තමයි. මම ශ්‍රේණිය ගැන මට ඒක හරියටම ශ්‍රේණිය ඒ එක අහනකොට මාලන් කියපු ආවවලුට මේකයි මේ කියලා. ඒක අපිට මේ අත්‍තරම අපිට දැනුණා ඒක. මෙනින් වහන්සේලා අවංකව උත්සාහයක යෙදෙන බව දැනුණා. ඒක නිසාම අපිට තේරුණා ඒ කියන්නේ මේ දහම අල්ලන්න පුළුවන් අය ඉන්නවා කියලා. අත්‍තරම කිව්වත් අපි ඔක වික්ෂුන් වහන්සේලා කියලා ඒ අයගේ මාන්නෙත් වැඩි ඒ අය මේ සංඛාර බාහිරින් අල්ලන්නේ. මේ දහම ළඟටවත් ඇවිල්ලා නැහැ. අත්‍තරම පුදුමත් හිතෙනවා මාධ්‍යවල යනවා පොත් ලියනවා තව පොතුත් ලියනවා තව ඔක්කොම ලියලා තියෙනව බොරු වෙනවා. මේවා හරියට කවදා හරි ඉතින් අපි නිහඬව හිටියා මේක ගත්තනයක් වේවා කියලා තේරුණා. නිහඬව හිටියා දැන් අවබෝධයේ එළියට දාන්න බැරි කවක් තිබ්බා අපිට. එළියට දාන්න බැහැ. දැම්ම කවුරුත් ගණන් ගන්නෑ. ඇයි කාටද මේක තේරෙන්නේ? තේරෙන්නේ නැතිකොට අපි කාටද කියන්නේ? එහෙමයි. ඉතින් අපි නිහඬව හිටියා. නමුත් දැන් අර කොහොමද හදන වෙලාවේ තමයි ඇත්තටම එහෙම ඉඳින්ම පළක් නැති බව තේරෙනවා. මේක කාට හරි අල්ල ගන්න පුළුවා වෙයි කියලා අපි තෝ YouTube එකට ඔන්න ඔය දාලා දානවා කියලා. ඕන දෙයක් වුණා වෙයි කියලා ඔක්කොම වමාරනවා කියලා තමයි ඒ වචනේම තමයි අපි අමරිකේම කියන්නේ. අපි හිතෝ ඔක්කොම වමාරලා දානවා කියලා. ඊට පස්සේ වමාරන්න ගත්තා. ඊට පස්සේ හොඳ වේවා නරක වේවා බැන්න වේවා ආයි කොහොමත් උස්පෑනවා කියලා හිතාගෙන තමයි ඒ දාගෙන ගියේ. ඊගා මොකද ආයි හුස්ම වැටි ඉද්දන්නේ නැහැ කියලා. අපිට සාකච්ඡා කරනවා නේද? එහෙමයි. අපි කියනවා අපි සාකච්ඡා කරනවා අපි දැනගන්න. හැබැයි මෑණින් වහන්සේ තේරෙනවා මේ කතා කරපු ඔක්කොටම වඩා පුදුමාකාර විදිහට දෙයක් තියෙනවා තව. මේ කතිකාවක් තියෙනවා. අත්‍තරම අපි ලියා ගන්න ඕනේ සබ්බේ සංඛාර. එහෙමයි. සබ්බේ සංඛාර කියන එක අත්‍තරම පොතක හොයන්න බෑ. ඕකයි ගැටලු. ඊටත් වැඩි යහපන් මේකෙන් අවසානයේදී මේ දැනෙන ස්වභාවයක් කියනවා අර අවදිමත් ස්වභාවය. ඒ බුද්ධක්ෂණය කියන එක අර මොහොතට අවදිය කියන එක. අර මේ සේරගෙම්ම ඔක්කොම අපි කියන වෙනද වගේම පේනවා වෙනද වගේම ඇහෙනවා හැබැයි එකකටවත් අයිති නැහැ කියලා අපි කියනවා. ඔන්න ඕක තමයි මේ සාන්දිටික වෙන්නේ. ඒක කවදාවත් මේ අස් දෙකෙන් බලලා හොයන්න එකක් නෙමෙයි. මේක ධර්ම අවබෝධය වෙනකොට අභ්‍යන්තරයෙන් එන ධම්මචක්කුසේට අසු වෙන්නේ. මේ නේ ගොඩක් අය හිතනවා මේ අවදි ආමේ ගහ තියෙනවා ගහ තියෙන ඊට පස්සේ පොල් ගහ තියෙනවා දැන් මේ දෙක අතර ඉඩසක් තියෙනවා කියලා ඉන්නවා හිත හිත ඉඩසක් හිසේ ඉඩසක් ළඟකම් බලන් ඉන්නවා මේ මොන පිස්සුවක්ද නේ ඉතින් ඒ ඇවිල්ලා මේ යන්නේ කොහෙද මේ මොකද්ද මේ අන්තිමටම පොළදම තැනකින් ඒක ධර්මෙත් නෙමෙයි ඒක ධර්මෙ නෙමෙයි ඒක ඒක ඊතර ඉන්නවා නම් අපි කොහොමද මේ ධර්මෙ පෙන්නන්නේ මේක ධම්මචක්කසේ අවදි වෙන්න ඕනි මේකේ ඇත්තම කිව්වොත් අභ්‍යන්තරයේ තමන්ගේම රාගදේශමෝ කෙලෙස් ස්වභාවයේ දිය වෙන යන ස්වභාවයට තමයි අර අවදිමත් ස්වභාවය ප්‍රකට වෙන්නේ. ඒක වටිනාකමක් කියලාකන් අවදි එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ අවදි එන්නේ නැහැ. ඔය 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 නිකන් ඔය බොළඳ කතා කියලා වැඩක් නැහැ. ඇත්ත කියන්නේ නැහැ.
ඇත්ත කියන්නේ මම නැත්තර රැවටෙනවනේ. ඒ කියන්නේ රාග දේශ මොහ කෙලස් තියනකන් අවදි එන්නේ නැහැ. ඒ ඉන්නේ නිකන් හිත කම්පනයක් විතරයි. ඒ කියන්නේ බාහිර මේ නිකන් අර කුඩු ගැහුවා වගේ නිකන් මත් වෙන එකක් කියලා ආනි මුත්නේ එක්කම ඉවරයි. බුදු අම්මෝ ගාලා දෙගෙන යන එකක් තියෙන්නේ. ඒ නිවන් මග නෙමෙයි. එතනක් තියෙනවා මගනෝග පැටලෙන තරක්. ඒ කියන්නේ රාග දේශ මොහ කෙලස් තියෙනවා. අර මේ ආත්මීය ස්වභාවයේ තියෙනක. ආත්මීය ස්වභාවයේ කම්පන චංචන ස්වභාවයේ මේ ඒ ස්වභාවයේ ඇත්තටම මේ දෙයක් කියලා නිරූපණය කරනකන් තියෙනවා. ඒ සංඛාර, සබ්බේ සංඛාර තියෙනවා. ඒතකන් ආත්මීය ස්වභාවයක් තියෙනවා. ඒතකන් රාග දේශම කෙලසුත් තියෙනවා. මේ සේරම එකම ස්වභාවයකින් දියවිගෙන යනවා. එකම ස්වභාවයකින් අර සායමේ අර වර්ණේ ඩයි එක යනවා වගේ. තද රතු පාට ටික ටික අඩු වෙවි දියවි යනවා වගේ. තමන්ගේ අර ඒ ස්වභාවයේ එතන තමයි නිබ්බිධාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සේ කියපු ගමන. ඒක හමු වෙන්නේ මේ සත්‍ය දකින්න කෙනාට විතරයි කිව්වේ ඒකයි. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය කිව්වේ ඒකයි. එතකන් කාටවත් කෘත්‍ය ඥානයක් නැහැ. ඔය නිකන් ඔය කරන දේවල් කියලා ඔය පිම්බීම හැකලේ එක එක ඒවා අනේ පව් කියලා හිතනවා. හිතනවා ඉතින් කවදා හරි නිවන් දකින්නේ මේ හුස්ම දිහා බලලා මේ නොදැන තැනට වෙලා හරි ඉන්නවා කියලා. අනේ පව් කියලා හිතෙනවා. පොඩි ළමයි වගේ. හා හා පැටියෝ තව ටිකක් ඕක කරගෙන යන්න කියලා අපිට කියන්න වෙනවා. ඉතින් ඕගොල්ලෝ අසරණනේ අපිට බෑනේ ඉතින් ඕගොල්ලෝ තේරුම් ගත්තොත් මේක මෙහෙම දෙයක් නෙවෙයි අපි කියලා දෙන්නම් කියලා කියන්න හිතෙනවා. අපි කියන අපි ඉන්නේ එක වෙනස් වෙනවා. ඒක මේක කොයිතරම් බලන්න මේ විදර්ශනාව කියන එක කොයිතරම් ගැඹුරු ඥානයක්ද කියලා මේක හුස්ම දිහා බලලා කවදාවත් ගන්න බෑ. මේක ඇවිල්ලා තමන්ගේ සිතට එන අරමුණු ඊටත් වැඩිය ධර්මයේ දකින්න. ධර්මයේ මේ කල්යාණ මිත්‍රා මතයි මේක තියෙන්නේ. මේක මේ පුජ්‍යල භාවයක් ගන්න නැත්නම් අපි කියනවා මේක මේ අවබෝධයට කවුරු හරි පත්විච්ච කෙනෙක් කියන්නම ඕනි කියලා. අපිට දැන් මේ පුජ්‍යල භාවයෙන් ගන්නින්ද අපි කියන්න යන්නේ. නමුත් මේ ඒකයි මේ හැමෝම අහනකොට ප්‍රශ්න අහනකොට සමහරලාට කෙනෙකුට හිතෙනවා මේ ආර්යයන්වහන්ස කිසිම වෙලාවක පිළිගන්නේ නැහැ. මේ හොඳටම මේ ඒක පිළිගන්න පුළුවා. අපි බලන්නේ සංඛාරා. අපි බලන්නේ ආත්ම ස්වභාවය. අපි බලන්නේ මේ කෙලෙස්. මේවා තියෙද්දි මේ අවදිය කොහෙද මිස් කියලා අපිට හොඳටම දන්නවා. මොකද ඒගොල්ලන්ට බොරු කියන්නත් බැහැ නේ ඒ අය අසරණ වෙනවා. හැබැයි මේ වගේ දේශනේ හොඳින් ඇහෙනකොට හොඳින් දැනෙනකොට මේ සංඥාවල ස්වභාවයත් හොඳින් මේ වගේ අවබෝධයට එනකොට ඒ අධ්‍යාන්තරයෙන්ම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය, තුන් භූමිය. හොඳින් මෙහෙණින් වහන්ස මේ තුන් භූමිය එකම සිතේ තියෙන්නේ. එහෙමයි මේ මේ නැතුව මේ ඒකත් මේ පටලව ගන්න හොඳ නෑ. ඒ කියන්නේ අපි මේ එක සිතයි මේ හැමතැනම කතා කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ පොත තියෙනවා කියනකොට එතන තියෙනවා කාම භූමියයි රූප භූමියයි. මේ භූමියයි එහෙමයි. ඒ පොත කියන සංඥාව තියෙනවා. ඒ වගේම ඒකට තියෙන ඇල්ම, ඒකට තියෙන ඒ කියන්නේ ඒ අගයක් තියෙනවා ඇති වෙලා. ඒත් එක්කම අපිට තියෙනවා පොත තියෙනවා කියන්නේ මාත් ඉන්නවා කියන එක අරූපේ. ඔකේ අරූපේ තමයි ගොඩක්ම දකින්න බැරි එක. ආත්මය මොකද්ද කියන්නේ? ඒක තමයි අරූපේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය අරූප ධානය හිටියත් ආත්මයක් තියෙනවා කිව්වේ ඒකයි. තුන් භූමියම ජය ගන්න ඕනේ. ඒ කියන්නේ අරූපෙලුත් අරූපේ මිදෙනවා කියන එක අයියෝ ඒක කොහොමද කරන්න කියලා ඇත්තටම කලබල වෙන්න ඕනේ නැහැ කියලා අපිටත් කියතේ. ඒ කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න තන තුන් භූමියම බිඳ වැටෙනවා. ඇත්ත කතාව. හිමයන් යන කිසිම එකක පිටිලක් දකින්න තැනම හිමයන් යනවා. මෙතන ගොඩක් කායට ඇත්තටම කවදාවත් අපිට අරූපේ දකින්න බෑ. ඒකට හේතුව මේ ආත්ම සංඥා. හිමයන්. ආත්ම සංඥාවේ අරූපේ තියෙන්නේ. එතකොට ඒක පොත්වල විවිධාකාර විදිහට ලියලා තියෙන කොහොම ලිව්වත් අපිට ඒක පෙන්වන්නත් පුළුවන්. ඒ පොතෙන්ම අපිට පෙන්වන්නත් පුළුවන් මේ ආත්ම සංඥාව අරූපේ තියෙන්නේ. එතකොට මේ තුන් භූමිය ජයගත්තේ නැත්තම් බුදුන් වහන්සේ ත්‍රිලෝකනාථ කියන්නේත් නෑ. හිමයන්. එයා ඒ අරූපේ හිර වෙලා හිටියත් වැඩක් නෑ. ඒකයි. ඒ අරූපේ දකින්න ඒ කියන්නේ දැන් මෙතන සංඥා ස්වභාවේ පෙන්නුවේ ওই සංඥා ස්වභාවේ අර කිව්වේ සබ්බේ සංඛාරා දැන් බලන්නකෝ දැන් මේක හරි පුදුමයි මේව බලාගෙන ගියාම මේව වචනෙන් කියන්නත් බෑ ඒ කියන්නේ දැන් ওই සබ්බේ සංඛාරා වල අරූපේ තියෙනවා එහෙම දැන් මෙහෙණින් වහන්සේට තුන් භූමිය දකින්න අරමුණේ දැන් ඔන්න තේරෙනවා
එහෙමයි. දැන් මේනාට දකින්නවා ඔහු ඇත්තනේ. එහෙනම් කාම භූමියත් එතන තියෙනවා. රූප භූමියත් තියෙනවා ඔබ. මම කියන්නේ දැන් ඔන්න බලන්න තුන් භූමියේ බුදුන් වහන්සේ පෙන්නනවානේ මේ ස්වභාවයේ සංඥා ස්වභාවයේ අනුවයි උප්පත්තිය සකස් වෙන්නේ කියලා. එහෙමයි. දැන් ඔතන ඉස්සර ජීවිතය බලන්න දැන්. 31 ලෝක ධාතුව සිත තුලින් දක්න ඇති. එහෙම කියන්නේ නැහැ. මම කියලා ගත්තොත් එතන ආම භූමිය හැදිලා බාහිරෙන් ගත්තොත් මම ආම භූමිය හැදිලා එහෙමයි. දැන් මෙතන මෙහෙනින් වහන්සේ දැන් මේ දෙයක් කියලා ගත්ත තැන දෙයක් කියලා ගත්ත තැන තියෙන රූප සංඥානේ. එහෙමයි. ඒතර දෙයක් කියලා ගන්නකොට තියෙන අරූප සංඥාව පේන්නේ නැහැ. ආත්ම සංඥාව. එහෙමයි. හැබැයි එතන දෙක අගයක් තියෙනකොට කාම භූමිය උපදිනවා. එහෙමයි. හැබැයි අර දෙයක් කියලා දැන සංඥාවක් තියෙන තරක් කල් ප්‍රීති සංඥාවක් හරි සුඛ සංඥාවක් හරි මොකක් හරි දෙයක් කියලා දැන සංඥාවක්. එහෙනම් ඒ රූප ලෝකේ තියෙනවා. ඒ රූප ලෝකේ තියෙනවා කියන්නේ මේ කොහෙවත් එළිය හොයන්න යන්න එපා. අපි හැමෝටම කියන්නේ මේක දකින්න අංශුවක් ඇතුලේ කතාවක් කියලා. එහෙනම් අංශුවක් ඇතුලේ තියෙන එක බාහිර නිරූපණයක් විතරයි. කොහේ හරි අංශු එකතු වෙලා සකස් වෙන එකක් විතරයි. ඒකයි කලල එක සකස් වීම කියන්නේ. ඒක මේක පටලව ගන්න යන්න එපා කියලා කියන ඉස්සෙල්ලම අන්තු ඇතුලෙන් දකින්න කියලා කියන්නේ. එතකොට තමන් මේ මොහොත ජීවත් වෙන මොහොතේම තමන් තුන් භූමිය දකිනවා. එතකොට මේ මොහොතේම තමන් මේ තමන්ගේම සිත තුල 31 ලෝක ධාතුව දකිනවා. ඒ කාම භූමිය තියෙන තාක් කාම භූමිය උපදිනවා. අගයක් වටිනාකමක් තමන්ට දැනෙනවනම් ඉනවනවනම් ඒ පිනවීමයි පිනවන ලෝකයේ ඉපදීම. පිනවන දෙයක් නැති වුණත් සංඥාවක් තියෙනවා නම් ඒ සංඥා භූමිය උපදීන. හැබැයි අරූපය කියන එක සංඥාවක් නිරූපණය වෙන්නේ නැහැ. ඇත්තම කතා. අරූපේ සංඥාවක් නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආත්මයක් තියෙනව කොහෙද කියලා නැහැ. ඒකයි නත්ති කිංචි කියන්නේ. ඒකයි විඥානං ආයතනේ කියන්නේ. මේක අරූප දෙහාලේට අපි සමවදිනකොට දැක්ක දේ තමයි මේ රූප සංඥා සේරම බිඳ වැටිලා යනකොට එකම ස්වභාවයක ස්වභාවයක් දැනෙන්න ගත්තා. ඒක ආකාශ සංඥාතනේ කියලා අපි හඳුනාගත්තා. එකම ආලෝක ස්වභාවයක් විතරයි ඒ ස්වභාවය. හැබැයි ඒ ස්වභාවය තමයි ඒ මුළු ඒ කියන්නේ මුළු ආලෝක සංඥා විතරමයි තියෙන්නේ. ඒ ආලෝක ස්වභාවයමයි ආත්මේ. ඒ ඔක්කොම ආත්මේ. පුදුම කතාවක් ඕක. ඒ සීරම ඒ සීරම තියෙන තැන ඒ සීරම ආත්මය වෙලා තියෙනවා. ඒක මේ අංශුවක් ඇතුලේ වුණාට ඒක නිකන් විශ්වීයම යා වගේ දැනෙන. කටිරිලා හිමයි මුඛේ ප්‍රාමයි. පුදුම ස්වභාවයකින් ඒ ආකාස සංඥායතන ස්වභාවය. ඒ වගේම තමයි එතන ඊට පස්සේ මේ එයාට සංඥාව සකස් වුණොත් අපිට සංඥාව සකස් වුණා මේක කොහෙද මම ඉන්නේ කියලා. එතකොට අපි ධර්මය දන්නේ නැහනේ. අපි දැන් හුස්ම දිහා බලාගෙන අරූපෙට ගියානේ. ඊට පස්සේ බලනකොට කෙනෙක් ඉන්නව දැනෙනව කොහෙද කියලා නෑ. අන්න විඥාන ආයතනෙ. එතකටම ආලෝක සංඥාව නැති වෙලා ඉන්න තැනක් ස්වභාවයක් හොය හොය එන එකක් තියෙනවා. දැනෙන ස්වභාවයක් එනවා. ඒ ආලෝක ස්වභාවේ දැන් ආකාස සංඥාතන ස්වභාවෙ නෙමෙයි දැන් තියෙන්නේ. ඒක ප්‍රකට වෙන්නේ නෑ. ආලෝක ස්වභාවය ප්‍රකට වෙන්නේ නෑ. කොහෙද කියලා ඉන්න තැනක් නැති ස්වභාවයක ඉන්න ස්වභාවයක් දැන්. ආත්ම ස්වභාවය. ඒ කියන්නේ විඥාන ආයතන ස්වභාවයක් දැන්. හැබැයි එතනම නොදැනෙන ස්වභාවයක් එනවා. ඒ කියන්නේ තමන්ට තමන් අහි වෙන ස්වභාවයක් දැනෙනවා. ඔතන තමයි අපි හිරවෙන්නේ. ආත්ම ස්වභාවයේ නොදැනෙන ස්වභාවයක් එනවා. ඒ මුළු ආකාශයෙන්ම එකම ස්වභාවයක්. ආත්මයක් කියන්නේ සත්ත්ව පුජ්‍යලෙක් වෙන්න බෑ. මේක සත්ත්ව පුජ්‍යලෙ නෙමෙයි. ආලෝකයේ මාත්‍යක් ස්වභාවයක්. ඒ ස්වභාවයේ අන්තිමට වෙනස් වෙලා අන්තිමට ඒ ඉන්නවා කියලා දැනෙනවා කොහෙද කියලා නෑ. විඥාන ආයතන. විඥාන ආයත අනන්තය දක්වා ඉන්නවා කියලා දැන්න කොයිද කියලා නැහැ. අන්තිර තමන් හොයන්න ගියාම තමයි පුදුමාකාර විදිහට මේ ඒ කියන්නේ මේක මේ කියනවට වැඩිය දෙකක් දැනෙනවා නම් තමයි දැනෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් ස්වභාවයේ නොදැනෙන ස්වභාවයක් කියලා. ඒතන තමයි භයානකම. ආපහු එන්න බැහැ. එහෙමයි. ඒ ස්වභාවයේ භයානකයි. හැබැයි ඊට පස්සේ නොදැනෙන ස්වභාවයටයි දිය වෙලා යන්නේ. නැසනා නාසන්න. හැබැයි ඔය දැන් ඔය මෙහෙන ඉන්නවට කිව්වනේ ආපහු එන්න බෑ කියලා. ඕක නෙමෙයි ඇත්ත කතාව. අත්ත කතාව ඔය දැන් පොත්වල ලියලා තියෙන එකක්වත් නෙමෙයි. අත්ත කතාව මෙන්න මේකයි. අපි දැන් මේ සිතට එන අරමුණේ සත්‍ය දකිනකොට ඔය අරමුණු එකක්වත් ප්‍රකට වෙන්නේ නැහනේ. අනිමිත්ත වෙනවනේ. අනිමිත්ත සමාධිය කියනකොට ආත්මයක් නැහනේ.
ආත්ම ස්වභාවයේ දිය වීගෙන යනවනේ. දැන් ඔය කියපු හැම කරුණක්ම දැන් මේ කෙටි කරලා ලඝු කරලා අරගෙන මේ කියන්නේ. ඔක්කොම එකට දකින්න ඕනේ. එතකොට දැන් ආත්මේ දිය වීගෙන යනවා. එහෙමයි. දැන් එතකොට මේ හැම දෙයකෙම මිදෙන ස්වභාවය අනිමිත්ත වෙනකොට ශුන්්‍යතයිනේ. අප්‍රණීතයිනේ. එහෙමයි. ඔතන අත්තම කිව්වොත් ඒ ස්වභාවේ අර කියන අර අරූපයේ ස්වභාවයේ ඉස්මතු වෙනවා. ඒ කියන්නේ අරූප ස්වභාවයක් ඒ කියන්නේ අපි දැන් කියනවා නසන්නා නාසන්නා කියලා අත්මතලයේ කියනවානේ. එහෙමයි. අනේ ස්වභාවයේ ඒ අරූප ධ්‍යාන ස්වභාවයේ මේ විදර්ශනා ධූරේ තුලත් මතු වෙනවා. එහෙමයි. කියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ආකාශ සංඥාතන විඤ්ඤාතන ආඥාතන නසන්නා නාසන්ඥාතන අභිභවාගිර ගිහිලා නිවන් දකින්න. ඒකයි බුදුන් වහන්සේ බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පටන් ගන්නේ අරූපයේ ඉඳලාවා කියලා. ඒ කියන්නේ අසඤ්ඤ තලයෙන් ආයෙ ආපස්සට එනවා කියලායි පටන් ගන්න. අසඤ්ඤ තලයෙන් ඒ කියන්නේ දැන් අසඤ්ඤ තලයෙන් දැන් අර අන්තිම හුස්ම යනකොට සිහිය එළබනවනේ. සිහිය එළබනකොට දැන් බුදුන් වහන්සේට සංඥාවක් තියෙනවානේ මේ හුස්ම බිඳුව අන්තිම හුස්මට සිත තියාගෙන හුස්මෙන් මිදෙන එක. ඒ සංඥාව තියෙනවානේ. එතකොට මේ පින්නම් පාන සංඥාව තියෙනවානේ. එතකොට බුදුන් වහන්සේ පිරිනවම් පානකොට අරූප අතන නසන්නා නාසඤ්ඤා වලින් තමයි පටන් ගන්න. සංඥාවක් නොදැනෙන ස්වභාවයකින් පටන් ගන්න. නසන්නා නාසඤ්ඤා වලින් ආයිමත් ආකින්ඤායතර සංඥාව දැනෙන ස්වභාවේ සංඥා දැනෙන ස්වභාවය තුළ ඒ ආත්ම ස්වභාව විඥානතන ස්වභාවය ඊට පස්සේ ඒ ආත්ම ස්වභාවය තුළ ඒ කියන්නේ සිහියෙන් පිරිනවම් පාව කියන එක. අවබෝධයක් ඇතිව ඒ ආයි විඥානගතයෙන් ආකාශ සංඥායතනෙන් ආයි එනවා අර හතරවෙනි ධ්‍යාන වේදනා සංඥා නිරෝධේ ස්වභාවයට එනවා වේදනා සංඥා ස්වභාවයට හතරවෙනි ධ්‍යානයට එනවා ඒකාග්‍ර ස්වභාවයට ඊට පස්සේ ආයි එනවා තුන්වෙනි ස්වභාවයට ඒ කියන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඊට පස්සේ ආයි එනවා සුඛ ඒකාග්‍රතාව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඊට පස්සේ අර විසක්ක ස්වභාවය ඒ කියන්නේ මේ ලෝකේ බව සිහියක් සිහියෙන් මේ පිරිනොම්පා ඒ කියන්නේ හොඳ සිහියක් ඇති වෙනවා මේ හුස්ම යන බවට මේ පිරිනොම් පාරව හොඳ සිහියක් අවදි වෙනවා ඒ හොඳ සිහියක් ඇති වෙලා ඒ සිහිය තුළ මේ ලෝකේ දෙයක් නැති බවට නැවතත් අන්න එනවා සංඥාව අනිත් පැතර කරකිලා ඒ කියන්නේ විතක්කේ සංසිඳිලා ආයිමත් ප්‍රීති සංසිඳිලා සුඛ සංසිඳිලා අර වේදනා සංඥා සංසිඳිලා අනේ ඒකාග්‍රතාවය තුළ හුස්ම යනවා අන්න එතනයි රහතන් වහන්සේගේ හුස්ම යන ස්වභාවය රහතන් වහන්සේ හුස්ම යන්නේ අවසිහියෙන් නෙමෙයි ඒකයි කියන්නේ හැම කෙනෙක්ම හුස්ම යනකොට හුස්ම ගියාට මේ අන්තිම මේ සිත යම් පොඩි කාලයක් තියෙනවා ඒ කාලේ තමයි ඔය දේ ඒ අරමුණු කරන විදිහටයි මිදෙන්නේ යමෙක් ධර්මයේ දකින්නවා නම් ඒ කෙනාගේ අන්තිම හුස්ම යන්නේ මුකුත් නොදැන නෙමෙයි හොඳටම දැනගෙන යන්නේ ඒ කියන්නේ මොකද්ද දැනගෙන යන්නේ ඇත්තටම මෙතන ලෝකයක් නැති බව විතක්ක ਵਿਚාර සංසිඳෙන්නේ එතකොට ලෝකයක් නැති බවත් සිහි වෙනවා ඒ විතරක් නෙමෙයි අන්න ප්‍රීතිත් එහෙම එන්නේ නැහැ අදහසක් සතුටක් එහෙම කිසිම දෙයක් වැඩක් නැහැ කියලා දැනෙනවා සුඛේ ඇති වෙන්නේ නැහැ ඒකේ සංඥා පිනවන සංඥා මුකුත් නැහැ අන්න සුකම අර ප්‍රීති සුඛ ඒකාග්‍ර සංසිඳිලා අන්න මෙතනින් එනවා වේදනා සංඥාවක් නැති ස්වභාවයක් වේදනාමනි සංඥාවේ නිරූපණේ ඒ සංඥා වේදනා නිරෝසමාපatti කිව්වේ ඒකනේ නමුත් හුස්ම යනකොට මේ හොඳ සිහියෙන් මෙතන ලෝකයක් නැති බවත් මෙතන සංඥාවේ මෙතන කිසිම අගයක් වටිනාකමක් සියල්ලම මේ මොහොතේ මේ ශරණයම ඒන අරමුණේම එකම අරමුණක් ඇතුළේ මේ ඒන ආරම්මණයම සියල්ලෙම ඒ ස්වභාවයෙන්ම මිදලා ඒකාග්‍රතාවය තුළ හුස්ම ඒ කියන්නේ නැවත ලෝකයක සංඥාවක් නැහැ සකස් වෙන්නේ නැහැ අන්න එතනයි මේ අවබෝධයටපත් වෙන්නේ හුස්ම ඒකට වඩා කාලයක් යන්නේ ඒකට කාලය ගැන කතා කරන්න බැරි තරම් නමුත් ඒ ශරණය මේ සිද්ධ වෙනවා මේක අපිට කියන්න පුළුවන් රහතන් වහන්සේලා පිරිනවම් පාපු ආකාරයත් අපිට පෙන්වන්න පුළුවන්. අපිට අර ගෝලික ස්වාමීන් වහන්සේ පිරිනවම් පාන කොටත් හිස ගසා ගන්නේ ඔන්න ඔය ඒකාග්‍රතාවය තුළයි. අපිට ඒක පෙන්වන්න පුළුවන්. ගෝලික ස්වාමීන් වහන්සේ හිස ගසා ගන්නවානේ. කියනවානේ අන්තිමටම අපි කියනවානේ සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියලා කියනවානේ. හුස්ම අර මේ දැන් ඒ කියන්නේ මෙතන තියෙනවා. දැන් මේ ආත්ම ස්වභාවයේ සියල්ලගෙම ෂේ වෙලා යනවනේ කෙලෙස් ෂේ වෙලා යනවනේ ආත්ම ස්වභාවයේ දිය වෙලා යනවනේ එතකොට මේ අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි කියන චේතෝ විමුක්තියනේ තියෙන්නේ චිත්ත විමුක්තියනේ අනිමිත්ත සමාධියක් උපදිනවනේ නිමිති සියල්ලම මිදෙනවනේ හැබැයි ඕක ඇති වෙන නැති වෙන ස්වභාවයක් මුලින් තියෙන්නේ එකපාරම නැති වෙන ස්වභාවයක් නෙමෙයි ඒක හැමෝටම එක වගේත් නෙමෙයි
කෙනාට කෙනාට වෙනස් වෙනවා. සමහර අයට ඒක ඇති වෙන නැති වෙන ස්වභාවයකින් කාලයක්ම පවතින. ඒක යාගේ ඉවරයක් නැති බව එයාටම දන්නවා. කෙනා සාම නැතුනේ නැති බව. ඒ කියන්නේ රහත් භාවයට පත්ු නැති බව. සාන්දිටිකයි. ඒ ස්වභාවයේ නමුත් ඒ මොහොතට එනවා. එනවා මේ ඒකයි මේ අසමහිත සමාධියේ සමාහිත සමාධිය කියන්නේ. ඒ කියන්නේ ඒ සමාධිමත් ස්වභාවය කියන්නේ විහරණය නෙමෙයි. සමාධිමත් ස්වභාවය කියන්නේ මිදිලා. මිදුණු ස්වභාවයට එනවා. නමුත් ආයිමත් බලනකොට තියෙනවා. ආර මිදුණු ස්වභාවයට ආවම හිත ගසා ගන්නවා. ඒකට හේතුව උන්වහන්සේගේ ආවුත් ඉවර බව උන්වහන්සේට දැනෙනවා. සාන්දිටිකයි. දැන් උන්වහන්සේ කැමති වෙන්නේ නැහැ අර සංඥාව එන මොහොතේ හුස්ම යනවාට. සංඥාව මිඳුණු අවස්ථාව හිත ගසා ගන්න. ඉතින් ඔක විස්තරයක් තවත් පැහැදිලි කරන්න ඕනි තවත් ගැඹුරු. ඔක යන. මේ සේරම ඔව් මේ සේරම හැබැයි ඔය කතා කරන හැමෝම රහතන් වහන්සේලා කියලා අමතක කරන්න එපා. ඒ අය ඇත්තටම මේ අවබෝධය ඇතුළේ ඉන්නේ. ඒ අය උත්සාහක යෙදීමින් මිදීමින් යන උත්සාහය තුළ ඉන්නේ. ඒක මේ සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් හිතුවත් තේරෙන්නේ නැහැ. ආරි භූමියේ අරහත්ත්වයට ලඟුණු කෙනෙකුට විතරයි තේරෙන්නේ. ඒ ස්වභාවය කුමක්ද කියන්නේ? මේ ස්වභාවය. අත්‍යවම කිව්වොත් මෙහෙණින් වහන්සේ වුණත් මේ වේදනා සංඥා නිරෝධ සමාපත්තියට සමවදින එක මෙහෙණින් වහන්සේටත් දැන් ওই වැඩ කටයුතු පොඩ්ඩක් තුනි වෙනකොට මෙහෙණින් වහන්සේට පොඩ්ඩක් අරමුණු කරොත් සිහිය පිහිටොත් ඒ දේ සිද්ධ වෙනවා. හැබැයි ඒකට බොහොම සුදුසු ස්වභාවයට අභ්‍යන්තර හැම දෙයක්ම ටික ටික පරිවර්තනයේ වෙලයි වෙන්නේ. ඒක පාරම නොවෙන්නත් පුළුවන්. හැබැයි Tamante ඒ Tamange අරමුණු කරන අර ඒක ඔතන තියෙනවා ධර්මයේ තුල. ඒ කියන්නේ අදිෂ්ඨාන කරනවා කියන එක. ඒ වචනේ තියෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ දකින්න කෙනයි ඒක කරන්නේ. ඒක කාටවත් කියන්නේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ සංඥා වේදනා නිරෝධයට සිහිය පවත්වනවා. අන්න සිහිය පවත්වීම තුළ ඒ ප්‍රකට වෙනවා. ඒක නැතුව ප්‍රකට වෙන්නේ නැහැ. මොකද ඒක සමාධියක් කියන්නේ සකස් කරගත් එකක් සංකතයක්. එහෙමයි. ඒ නිවන සමාපත්තිය කියන එක මේ ධර්ම මාර්ගයේ ඉන්නකොට ඒක මේ වේදේ තුල තියෙන ආත්ම සංඥාවත් එක්ක ඉන්න එකක් නෙමෙයි. එහෙමයි. ඒක මේ දැන් අරහත් සමාධිය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නෙත් ඒකයි. ඒක එතන යන්හි තතර අතර දකිනවා කියනෙත් ඒකයි. ඒ කියන්නේ මේ හේරම මේ මොහොතේ පවතින සිතක් විතරයි. සිත පවතින එකක් නෙමෙයි. එතන එතන ඇති වෙනව නැති වෙනවනේ. එහෙමයි. සිත කියන එක පවතින එකක් නැහැනේ. එහෙමයි. සකස් වෙන එකක් නේ. ඒකයි එතන සුඛයක් පවතිනවා මහණෙනි කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඒකයි පරම සුඛය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම කතා කරන්න ඕනේ එක ස්ටේජ් එකකට ඇවිල්ලා. ඒ කියන්නේ සංඥා වේදනා නිරෝධයට ඇවිල්ලා ඒ කතා කරනවා. එහෙමයි. තාම ඉන්නේ පුතර්ජන භූමියේ නම් එහෙම නැත්නම් බාහිර සැප තියෙනවා කියලා දැනෙන තැනක නම් එහෙම නැත්නම් අතුලාන්තයෙන් යම් විදීමක නම් ඒ තාම එතනට ඇවිල්ලා නැහැ. මේක බාහිරින් කරන එකක් නෙමෙයි අධ්‍යාත්මිකව යන්නේ. සංඥා සුකුම වෙන මගමයි මේ යන්නේ. වෙන මගක් නැහැ. ඝන සංඥා සුකුම වෙනවා කියන මග ඇත්තටම මේ සංඥා අභිසංකරණයක් තමයි. හැමතිස්සෙම සකස් වෙන එකට බල ගැන් වෙන එකක් තමයි ජීවත් වෙනවා කියන්නේ. ඊට වැඩිය හොඳ එකක් හොයනවා. පොණෝබයිකා නන්දිරාගසගත අත්තත්‍රාභිනන්දිනී කියන පෘථග්ජන භූමිය ඊට වැඩිය හොඳ එක හොයනවා. ඇස හොයනවා, කන හොයනවා, දිව හොයනවා. ඕක දැකලා තමයි මිදෙන්නේ. මේ හොයනවා නේද කියන්නේ. ඒක කාටවත් කියන එකක් නෙමෙයි. අභ්‍යන්තරයේ සිහියට දැනෙනවා. මේ ඇස හොයනවා. සමහර වෙලාවට කලින් දැකපු රූප හොයනවා. එහෙමයි. ඒ පෙර සංඥා ඒකත් ඒ බඹරේ ඇතුලෙන් එන ආත්ම සංඥාවෙන් එනවා. එහෙමයි. ආත්ම සංඥාව දෙනවා. ආත්මයක් තියෙනවා නේද? රතු කරන්න එපා ආත්මේ. ආත්ම සංඥාව දෙනවා. මේ ඕනි කලින් අර ඒකත් ඕයි අරකට ඕයි ඒකත් ඕයි ආත්ම සංඥාව. බලගන්නේ. ඉතින් මේ ටික දැන ප්‍රමාණවත්. ඔබතුමීට අර බඹරේ කිල්ලුවා. ඒක ඔබතුමී පස්සේ වෙලාවක ආයි ගන්නද හිත වගේ? නැත්නම් ඔබ වහන්සේ වදාන එකක් කියලා ඉතලා දැන් ඔබ වහන්සේක අර රෙකෝඩින් එක තනියම මම මහින්න වහන්සේ මේ ෆෝන් එක තියලා ආයි ගමු. එහෙනම් ආ එහෙනම් රෙකෝඩින් එක නෝ
අපි අසුරු කරන්නේ මව මැවෙන එකක් චිත්තයක්. එහෙමයි. එතකොට එතන මේ අපි දකින්න කොහෙවත් නැහැ කියන්නේ ඔන්න ඕකයි. එහෙමයි. සම්භූත වෙනවා කියලා බුදුහාසේ වචනේ දැම්මේ. හේතුම් පටිච්ච සම්භූතා කියලා කිව්වේ ඒකයි. හේතු භංගා නිරුජ්ජති කිව්වේ ඒකයි. මේ දැන් S2 අරනකොට ලෝකෙ මැවෙනවා S2 වහනකොට ලෝකෙ නැහැ කිව්වේ ඒකයි. බල්ලා පොකුණට එබෙනකොට බල්ලෙක් පේනවා